हाय कट्टिय अद ममगुलंट केला देने आने अडुम वीदमक यटते कोहोमद गेदरिंदलाम पहासुवेन पेडिकेकक करगन्ने केला अपि पलमु मोनाद अवश्य द्रव्य केला लुनु चुट्टक स्क्रब एकट कॉफी शुगर मॉइस्चराइजर बॉडी वॉश ब्रश एकक नेल कट सेट एकक देही सह तुवायक अवश्य वेना बेसमक अरगिन एकट मद उनुसुम जल एकत करगन्न इट अमतरव मंग वेनिवेल कैली दिखकुत एकत करगत्ता इट पासे वाट करन्न तियेन्ने लुनु चुट्ट एकत करगन्न वाट ओने नम बेकिंग पाउडर एकत करगन्नत पुलुवन इट पासे देही युशेटिक एकत करगन्न एवागे में देही कैलत सिकरन अवश्य नहीं बेस में त्यागन बॉडी वॉश एकत करान एहेम नत्तम वाट सामान्य सबन पेन एकत करान पुलुवा इरपास मेन मे विधिहट होंदिन कलवं करगान इरपास आगे ककुल देख बेस में दागान दागन मेन मे विधिहट ककुल देख सोलव सोलव गमं ककुल देखिम पिरिसुद करगान पुलुवा मे विधिहट මම ඔයගලන්ට කලින් කිව්වා ඒ දෙහි කෑල්ල විසික් කරන්න එපා කියලා. ඒ කිව්වේ මෙන්න මේ හේතුව නිසා. ඔයාට පුළුවන් ඒ දෙහි කෑල්ලෙම ඔයාගේ කකුල පිරිසිදු කරගන්න. හොඳට ඇඟිල් අග සහ යටිපතුල් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එකේ කලින්ම මම ඔයගලන්ට බ්‍රෂ් එකක් දෙන්නවා. අන්න ඒ බ්‍රෂ් එක අපිට දැන් ඕන වෙනවා. ඒ තමයි පිරිසිදු කරගන්න. ඒ බ්‍රෂ් එකට ඔයගලගේ බොඩි වොෂ් එකක් එහෙම නැත්නම් සෝප් එකක් අතුල්ලලා හරි ඔයාට ඔයගේ බ්‍රෂ් එකෙන් ඔයගේ කකුල් දෙක ක්ලීන් කරගන්න පුළුවන්. මේ බ්‍රෂ් එකේ පිටිපස්ස කෑල්ල ගල් කෑල්ලක් වගේ තියෙන්නේ. ඒකෙන් අපිට යටිපතුල් වල තියෙන මැරුණු සම ඉවත් කරගන්න පුළුවන් වෙනවා. මැරුණු සම ඉවත් වුණාට පස්සේ තමයි ගොඩාක් වෙලාවට අපේ යටිපතුල් ගොඩාක් සුසිනිදුව තියෙන්නේ. අන්න ඒ නිසා තමයි අපි උණු වතුරේ අපේ ස්කින් එක සොෆ්ට් කරගෙන දැන් අපි මැරුණු සම ඉවත් කරන ගමන් ඉන්නේ. इट पास मैंने मे विधि ककुल दिखा हट ककुल दिखा मे विधि ओदगा इट पास पिछद तुवा बाविता हों पिछदाका दें अभी सूदान वेन्नी नियपोत कपा इधिंग वाट नियपोत कपन गियपोत आक कुन दूबिली तीन मन एट इवत करगेन नैल शेप तीन वार ओन विधि वागे नैल का शेप करगा पुलवा हरीम लसन आने ඉතින් මම පිරිසිදු වතුර චුට්ට බේසමක වතුර චුට්ටක් ගෙනල්ලා තිබ්බනේ අන්න ඒ බේසමට කකුල් දෙක දාලා ඒ ගමම මට පිරිසිදු කරගන්නත් පුළුවන්
ඊට පස්සේ පිරිසිදු තුවායකින් කකුල හොඳින් පිහදා ගන්න. ඉතින් අපේ අන්තිම ස්ටෙප් එක තමයි මොයිස්චරයිසර් කරන එක. ඉතින් මෙන්න මේ විදිහට ඇඟිලි තුඩුවල ඇඟිලි අතරේ තියෙන වතුර හොඳින්ම ඉවත් කර ගන්න. ඉතින් අපි ක්ලීන් කරගත්තට පස්සේ මගේ කකුල තියෙන මෙන්න මේ විදිහට එක පාරක් පෙඩිකියු එකක් කරා කියලා ලොකු වෙනසක් බලා ගන්න බෑ. හැබැයි ඔයාට හොඳ සුව පහසු කකුල් දෙකක් ලැබුණා වගේ ෆීල් වෙනවා. ඉතින් මම මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ඇප්ලයි කරලා මම දැන් මගේ කකුලට තෙතමනේ ලබා දීමක් තමයි කරන්නේ. ඔන්න මගේ කකුලේ ෆයිනල් ලුක් එක. ඉතින් එක දවසකින් අපිට ලොකු රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. දිගටම මේ විදිහට